ඔව් හොඳ ප්‍රශ්නයක්. මම දැක්කා මේ භෞතිකවාදී විශේෂයෙන් ජේවිපි මන්ත්‍රීවරුන් පවා මේ ප්‍රසිද්ධ වේදිකාවේ ඔය සම්බන්ධයෙන් අදහස් දක්වනවා. මේක ගහක් මේක බුදුහාඳුව ගෙඩි නැති හින්දා මේක තෝරගත්තේ. ඒ පිළිබඳ උත්තර දෙන්න ඕන අදහසක් මට අවශ්‍ය නැහැ කියන්නේ. හැබැයි පළවෙනි උත්තරේ තමයි අනිවාර්යයෙන්ම පිහිට තියෙනවා අනිවාර්යයෙන්ම ආනිසංස තියෙනවා. බෝධි පූජාවක් කරනවා කියලා කියන්නේ කුමක්ද කියන කාරණාව වටහා ගන්න ඕන. යම් පුද්ගලයෙක් පැන් කලයකට දේවල් ටිකක් දාලා පිච්ච මල් ටිකක් දාලා මට බබා හම්බෙන්න මගේ දරුවට විභාගේ පාස් වෙන්න මගේ ස්වාමියාගේ ප්‍රමෝෂන් එක හම්බෙන්න කියලා වට තුනක් ගිහිල්ලා පොතේ තියෙන වචන තුන කියව පළියට ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ බෝධි පූජාව කියන එක පිළිහිට ගන්න ඕන ක්‍රමයක් තියෙනවා. බෝධි පූජාවේ ඒකාන්තයෙන් ආනිසංස තියෙනවා. බෝධි පූජාව කරනකොට අපි ඒ තුල හිත පිහිටන්නේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව වගේම බුදු වෙන මහෝපකාරී වුණු රුක්ෂයක් හැටියට පාරිභෝගික වස්තුවක් හැටියට පූජාවක් හැටියට භාග්‍යතුන් වහන්සේට ආන්නේ ඒ ගැන අරමුණු කරගෙන තමයි අපි එතන කටයුතු කරන්නේ. සරල බසින් කිව්වොත් අපල කියලා කියන්නේ සංසාර කර්ම, සංසාරයේ තමන් විසින් කරලා තියෙන කර්ම විපාක. අපි හිතමු උදාහරණයක් හැටියට කෙනෙක්ගේ කකුලක් කැඩෙනවා. එතකොට කියනවා මේ කාල සීමාව ඔබේ කේන්දරයට අනුව මේ කාලේ මේ දේ නරකයි, ඔබට මාරකයක් තියෙනවා, අපල තියෙනවා කියලා. තවදුරටත් ඔබට මේක කරදරකාරී තත්ත්වයක් කියලා. ඒ කියන්නේ සංසාරයේ සතුන්ට ගහලා, සතුන්ගේ අතපය කඩලා, සත්ව ඝාතනය කරලා, එහෙම නැත්නම් අනුන්ට හිරියර කරපු එකේ විපාකයි. එතකොට සුද්ධි අසුද්ධි පච්චත්ත ඥාඤ්ඤමඤ්ඤෝ විසෝදෙහි. තව කෙනෙකුට තව කෙනෙක්ව පිරිසුදු කරවන්න බෑ. බුදුරජාන් වහන්සේ කියන්නේ තමා විසින් තමා පිරිසුදු විය යුතුයි. එතකොට බෝධි පූජාවෙන් සිදු කරන්නේ පුද්ගලයාගේ సంతානේ කෙලෙක්ස් බරිත රාගදේශ මෝහයන් සමනය කරලා ඒක යම් තත්වයකට යටපත් කරන විදිහ ප්‍රතිපත්තියක පිහිටවන එක්තරා වැඩපිළිවළක්. මොහු මොකද කරන්නේ? සුදුසුදුවතින් සැරසිලා වෙනදාට වඩා සිත කය වචන හික්මවාගෙන ඒ ස්ථානෙට ගිහිල්ලා ගහක් කියන සංඥාවෙන් එහාට පූජනීය වස්තුවක් ලෙස සමාජයේ දෘෂ්ටිය තුලින් හිත පිහිටවනවා. ඉන් පස්සේ එතන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවායයි හිතාගෙන කටයුතු කරනවා. ආන්නේ එතන ඉඳලා ඒ කෙනා විසින් අවබෝධයකින් යුක්තව තමන් ප්‍රතිපත්තියක පිහිටලා සීලයක පිහිටලා වන්දනා කරලා පිරිත් කියපුවාම ඔහු කය වචනේ තිදරින් සංවර වෙලා යම්කිසි ප්‍රතිපත්තියක රකින්නවා. ආන්නේ ඒකල ශාස්ත්‍රඥ වහන්සේ සරණ යනවා. අන්නේ සරණ යනවා නම් අන්නේ සරණ ගියා මම අවබෝධ කරගත්තා කියලා එතන සරණ යන්නේ මෙන්න මේ ක්‍රමයට. කුමක්ද? භාග්‍යවතුන් වහන්සේට බුදු වෙන්න උපකාර කර මේ බෝධින් වහන්සේට මං කෘතවේදී බෞද්ධයෙකු හැටියට අපිද ඒ කෘතවේදී සැලකීමක් කරනවා පූජාවක් හැටියට. එතන සංඥාව පිහිටා ගන්න බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ ඉන්නවා කියලා හිතාගෙන එමිතා ගන්න පුළුවන් බුදු රූපයක් තියලා බෝ අත්තට යම්කිසි සිවුරක් පළඳීමේ, මල් මාලයක් පළඳීමේ මේ කාර්යයක සියල්ලෙම කරන්නේ පූජ උපහාරයක් කරනවා. ඒ පූජ උපහාරයේ අදහස් විය යුත්තේ බුදුරජාණන් වහන්සේට ඒ උපකාරී උනිහින්ද බුදුවෙන්ට ආන්නේ ඒ උත්තමයාණන් වහන්සේගෙන් මේ ලෝකෙට පහළවෙන්ට උපකාර වුණ නිසාම කෘතවේදීව හැටියට මම වන්දනා කරනවා, මම උපහාර දක්වනවා කියලා. ඒ සත්‍යයේ බලයෙන් මට සිතක් වේවා, ශාන්තියක් වේවා කියලා. එතන කරන්නේ අදිෂ්ඨානයක්.
එතන කරන්නේ සත්‍යක්‍රියාවක් බෝධි පූජාවක් කියලා කියන්නේ බෝධි පූජාවක් කියලා කියන්නේ දේව පූජාවක් නොවේ පූජාව කියන වචනේ අදහස් කරනකොට විශාල පුළුල් අර්ථයක් තියෙනවා පූජාව කියලා කියනකොට අතහැරීමස කියන වචනේ කියන්නත් පුළුවන් පූජාව කියන කෙනෙකුට කිසියම් මේ පූජාවක් කරනවා කියනකොට මේ කලගුණ සැලකීමක් කියලා කියන්නත් පුළුවන් පූජා භාණ්ඩයක් කියලා කියන්නේ අපි හාමුදුරන්ට දෙනවා කියලා එහෙම නැත්නම් තවත් විවිධ අර්ථකථනය කරන්න පුළුවන් මෙතන මේ කරන පූජාවෙන් අදහස් වෙන්නේ ආන්නේ බෝධි පූජාවක් සිදු කිරීම ප්‍රතිපත්තිගරුක වීම ප්‍රතිපත්තිගරුක වෙන්න මාර්ගය ලැබෙන්නේ මේ බෝධින් වහන්සේ නිසා ඒ නිසාම සිත සංවර කරගන්නවා සිතේ තියෙන පාරිශුද්ධත්වයේ මනසේ තියෙන පාරිශුද්ධත්වයේ තුදරින් තියෙන පාරිශුද්ධත්වයෙන් සංවර වෙලා වෙනදාට වඩා සාමාන්‍ය ජීවිතයේ ගිහි ආකල්පයෙන් බැහැර වෙලා වෙනම මිනිස්යාගේ సంతානයේ කය සිත වචනේ සංවර වෙලා පිරිසුදු වෙලා යම් කිසි ප්‍රතිපත්තිමේ ආමිස වශයෙන් එතන දෙකක්ම පූජාවක් පවත්වනවා අන්න අර කියන අදිෂ්ඨානයේ හමුවේ ඔතන කියනු මේ කළු දේවතා බණ්ඩාර වහන්සේ ඉන්නවා කියලා ඒක වෙනම කතාවක් ඒක අපි පසුව කියනනම් ඒ පින්දීමකේ රුක්ෂය ආරක්ෂා කිරීම හරිය ඒ හින්දා දෙවියන්ට පින්දීම වරදක් නැහැ හැබැයි බෝධි පූජා කිරීමේ අර්ථය වෙන්නේ බුදුරජාණන් වහන්සේට බුදු වෙන්න මහෝපකාරී වුණු ඒ බෝධියට කෘතවේදී සැලකීමක් කරනවා කෘතවේදී සැලකීම කිරීමේ මම දෙහෙනම් සිතකය අර සංසාර කර්ම දුරු කරන්න නම් එහෙම නැත්තම් සංසාර කර්ම යටපත් කරන්න නම් සංසාර කර්ම නැති කරන්න බෑ යටපත් කරන්න පුළුවන් තදංග වශයෙන් යටපත් කිරීමක් කරන්න නම් හොඳ ක්‍රියාවල කියන කුසල් ක්‍රියාවල් කරන්න ඕන කුසල් කියන්නේ හොඳ කියන එක මේ ක්‍රියාව කිරීම තුලින් අනේ ප්‍රතිපත්ති ක්‍රියාව කිරීම තුලින් අවසාන අධිෂ්ඨානයක් කරන්න පුළුවන් සත්‍ය ක්‍රියාව කරන්න පුළුවන් මේ භාග්‍යතුන් වහන්සේගේ අනන්ත ගුණයන් මං ගායනා කරා වන්දනා කරා මං ඒ වෙනුවෙන් පූද උපහාර පැවැත්වුවා ඒ සත්‍ය බලයෙන් මට යහපතක් වේවා සතක් වේවා කියලා අනේ සත්‍ය ක්‍රියාව තමයි තමන්ට යහපතක් බවට පෙරලා ඉන්නේ බුදුරජාන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ බෝධි මූලයේ මාර්යාට කියනවානේ මේ මහපොළොව තමයි මගේ සාක්ෂිය කියලා. එතකොට ඒ කරේ සත්‍යක්‍රියාව මහපොළොවට කතා කරන්න බෑනේ. මහපොළොවට හිත පිට නැති මහපොළොව පව කම්පා වෙන්නේ ඒ අදිෂ්ඨාන ශක්තිය ඒ සත්‍ය ඒ සත්‍යයට. ඒ සත් පරම සත්‍යයට. එහෙමනම් මෙතන කියනවා මම වන්දනා කරා සත්‍යයි. මං සරණ ගිය භාග්‍යතුන් වහන්සේ සත්‍යයි. ගිහි වෙනදා තියෙන දේවල් වලට වඩා මගේ සිතකය වචනේ සංවර කරගත්තා සත්‍යයි. ඒ සත්‍ය භාවයෙන් මගේ මේ සංසාරේ මාකරා යම් කර්මයක් කෙනවනම් ඒ කර්මය අහෝසි වේවා කියලා සත්‍යක්‍රියාවක් කරනවා. ආන්න ඒක තමයි උත්තරේ වෙන්නේ බෝධි පූජාවේ. අන්න ඒ සත්‍යක්‍රියාව අපිට පෙරලා ආශිර්වාදයක් වෙනවාමයි. අපි උදාහරණයක් කිමු. නිකං කියනවනම් කීනං පුරා නවන්නත්ති සම්භවං විරත්ත චිත්තායිතිකේ බවස්මින් තේකීන බීජා විරුල්ලි ජන්දා නිබ්බන්ති ධීරායතායම් පදීපෝ ඉදම්පි සංගේ රතනං පනේතං ඒ තේන සජ්ජේන සුවතු දැන් ඕක අපි නිතරම කියනවා ඕක ලක්ෂ කෝටි වාර එතන ගිහිල්ලා කීපුවා ඇති කීරං පුරාණවන් නැති සම්භව පුරාණ කර්මයන් සය කරමි විරත්ත චිත්තායිතිකේ බවස්මින් විරාගේ පිනිස තේකින් බීජා විරුලි ජන්දා දැන් මේ සංසාරේ නැමැති බීජය මුලින් උපටා දැමුවා නිබ්බන්ති දීරා යථායන් පදීපෝ පහනක් නිවී ගියාසේ ඒ නිවන සාක්ෂාත් කරගත්තා ඉදම්පි සංගේ රතනම් පනේතං අනි සාක්ෂාත් කරගත්තේ ඒ සංඝ රත්නිය ආනුභාවෙන් ඒ තේන සජ්ජේන ඒ සත්‍ය භාවෙන් මට සිතක් වේවා ශාන්තියක් වේවා අන්නර කියපු අර්ථය අනුව මුලින් උපටාදවල පහනක් නිවී ගියාසේ මේ නිවන සාක්ෂාත් කරගත්තේ ඒ සත්‍ය භාවෙන් උන්වහන්සේ ඒක කරා සත්‍යයි ඒ සත්‍ය භාවයෙන් මට සිතක් වේවා යහපතක් වේවා ඉතින් එහෙම කියපුවාම එතන ආධ්‍යාත්මයක් සහ සත්‍යයක් ඒ වචනේ අවබෝධයක් කියමු අවබෝධය තුළින් ශක්තියක් ගොඩ නැගිනවා අනවබෝධයෙන් කිව්වා කියලා එතන ශක්තියක් ගොඩ නැගෙන්නේ නැහැ ඊට පස්සේ කියනවා පිරිත් කියනවා බෝධි පූජා කරනවා
බුදුන් පිහිට වෙන්නේ මේ බුද්ධ ආගමත් තියෙන සල්ලිකාරයන්ට විතරයි බුද්ධ ආගමත් තියෙන්නේ අපු වගේ අසරණයන්ට නෙමෙයි කියලා නොයෙක් මතවාද හදා ගන්නවා ඒ නිසා ආදරණීය විදිහට කියලා දෙන්න කැමති මේ කෙටියෙන් දීර්ඝ විස්තරක් මේ කෙටියෙන් කියන්නේ මේ බෝධින් වහන්සේ වටේ පැන් කලයක් උස්සගෙන බබා හම්බෙන්න හරියට ළමයා හම්බෙන්න හම්බෙට විභාගේ පාස් කරන්න හරියට කියලා මේ ඊට පිට සෝභගවරන් සමාසමුදෝ කිය කියා ඔය වචන කියවලා හරියන්නේ ශාන්ත ස්වરૂපයකින් ගතින් සිතින් සංවර වෙලා අවබෝධයෙන් යුක්තෝ කියන අනිත් එක ඔය කවි පෙළක් ඕකේ එක එක තාලෙට කවි කියනවනේ රන්වන් පාටින් දලුලන බෝධිය නිල්වන් පාටින් කොළලන බෝධිය දැන් ওই විදිහට කවි කියනවා වලා කුලක්සේ සිත පැහැදේවා ওই විදිහට දැන් අවාසියක්සේ සනසුම නොවේවා ඔය ඔය විදිහට කියනවා නාග සතරසිය සුවපත් වේවා මට මතක හිටියට ඔය විදිහට වචන කියනවා කවි කියනවා ඒක ප්‍රශ්නයක් නෑ මේ සෑම අවස්ථාවකම සිතින් කයින් මනසින් ඔබ සංවරව භාග්‍යතුන් වහන්සේ පිළිබඳව හිත පිහිටවාගෙන මේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධත්වයට මහෝපකාරී වුණු උතුම් වස්තුවක් විදිහට අපිත් පූජුපහර දක්වන්න ඕනේ බුදු කෙනෙක් දැක්වා නම් අපද දක්වනවා කියන අදිෂ්ඨානයෙන් අවබෝධයෙන් යුක්තවයි කටයුතු කරන්න ඕනේ අවසානයේ තමයි තමන් ප්‍රාර්ථනා කරන්නේ මම මේ දේවල් කරා මම සීලයක පිහිටුවා මං තිදොරින් සංවර වුණා මං අවබෝධයෙන් යුතු ක්‍රියා කරා ඒක සත්‍යයක් නම් මට සැනසීමක් වේවා යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ එහෙමනම් බෝධි පූජාව ඒකාන්තයෙන්ම පිහිටක් තියෙනවා හරි විදියට නිසි විදියට තව විදියට තියෙනවා කරන්න ඕන ඊගාව අවස්ථාවේ කියලා දෙන්න මෙන්න මේ විදියට කරොත් ඒකාන්තයෙන්ම පිහිටක් තියෙනවා මේක කවුරු හරි කියනවා නම් ගහකට දැකලා ඒක නිකම් මේ කවුද දන්නේ ඕවා ගහකට තිබ්බා කියලා මොකද සිතේ කියලා සාමාන්‍ය ගහයි බෝධින් වහන්සේගේ ගහයි අතර වෙනසක් තියෙනවා බෝධි පූජාවක් බවට පූජනීය බවට පත් වෙන්නේ භාග්‍යතුන් වහන්සේට ඒ බුදු වෙන මහෝපකාරී වුණ හින්දා එතකොට ඔබේ බිරිඳට වඩා අම්මා පූජනීය වෙන්නේ ඇයි අම්මත් ගැහණියක් බිරිඳත් ගැහණියක් ඒක ඔබ කල්පනා කරන්න ඇයි වැසිකිළියටත් ගඩොල් ගන්නවා චෛත්‍යයටත් ගඩොල් ගන්නවා ඒ අතර වෙනසක් තියෙනවා ඒ නිසා මේ මේක පැහැදිලිව තේරුම් ගන්න අනිත් කාරණාව විශ්වාසයේ මත වෙන්න ඕනේ පළවෙනි කාරණාව තමයි දැන් ඔබගෙන් අහනවා මම ඔබ මේ අහන ශ්‍රවණය කරන කෙනා සවන් දීලා ඔබ කල්පනා කරන ඔබට අම්මා කෙනෙක් ඉන්නවද මං අහන ප්‍රශ්න ඔබෙන් ඔබ උත්තර දෙන්න ওই පැත්තේ ඉඳලා ඔව් අයි ඔබ අම්මට අම්මා කියන්නේ මාව බිහි කරපු නිසා ඔබ කොහොමද කියන්නේ ඔබේ අම්මමයි ඔබව බිහි කරුවේ කියලා ජාන පරීක්ෂාවකින්ද ඔබ අම්මා කියන්නේ සහතිකේ තිබ්බ කියලාද ඔබ අම්මා කියන්නේ? එහෙම නැත්නම් ඔබ අහල පහලයි කිව්වා කියලාද අම්මා කියන්නේ? නැත්නම් විශ්වාසෙ මතද අම්මා කියන්නේ? එහෙනම් මේ ලෝකයේ උත්තරීතරම උත්තරීතර උතුම්ම බැඳීම මේ ලෝකයේ පළවෙනිට උත්තරීතරම බැඳීම විශ්වාසෙ පදනගෙන් කරගෙනයි අවිලා තියෙන්නේ. ඥාන පරීක්ෂා කරලා මට අම්මා කියන්න ඕනේ ඊට කලින් අම්මා කියන්න බෑ. සහතිකේ පෙන්වන්න ඊගාවට අම්මා කියන්නම් කියලා මේ ලෝකෙ කිසිම කෙනෙක් කියන්නේ. එහෙමනම් මේ අම්මා කියන එක විශ්වාසය ඇති කරවන්නේ අම්මා කියන එක අපි කියන්නේ විශ්වාසය පදනම් කරගෙන. ඥාන පරීක්ෂාවකින් තොරවයි. එහෙනම් මේ ලෝකෙ උත්තරීතර බැඳීමයි අම්මනම් දෙවනුවට උත්තරීතර විශ්වාසය ධර්මයයි. මේ දෙකම විශ්වාසය මතයි පදනම් වෙන්නේ. ඔබනොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.